දෙනාට අපිට උදව් කරපයි ගොඩාක් ඉන්නවා. ඒකෙන් අපිට මුලින්ම ප්‍රමුඛවම සීකරන්නේ අපේ සර්ව. සර්ට පුණ්‍යනෝදන මොදව නොකරම බෑ. අපි මුල දවසම අපිට මුල දිනපත අපිට කරන්න උවමනාවක් තිබුණා. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. නමුත් අපි අද මේ දවස් පහම වෙනුවෙන් අපි ඒක පාට පුණ්‍යනෝදන කරමු. අපි යන ගොඩක් අය සම්බන්ධයෙන් කතා කරන්න ඉන්නවා. සර්ටම මේ සර් නවීන අපි වැඩසටහන පිළිබඳව පුණ්‍යානුමෝදනාවක් කිරීමට ලැබීමත් මා පෙර කළ කුසල කර්මයක විපාකයක් ලෙස සලකනවා. විශේෂයෙන්ම අද දවසේ නෙමෙයි හෙට අවසන් වුණත් අද අවසාන පැය වශයෙන් වැඩසටහන තුළ කාලසටහන තුළ නම් කරලා තියෙන මේ වෙලාවේ මා විශේෂයෙන්ම කටුබැද්දේ පළමුනි කටමග භාවනා මධ්‍යස්ථානයේ පැමිණි පිරිස සහ නොපැමිණි පිරිසත් වෙනුවෙනුයි විශේෂයෙන්ම අනිකුත් සියලුම දෙනා වෙනුවෙනුත් මෙතන නැගී සිටියේ ගැඹුරු විදර්ශනා භාවනා සාකච්ඡා නොකළත් ආධුනිකයෙකුට වුණත් යම් තරමකට අවබෝධ කරගත හැකි මේ අවස්ථාවේ ඔබතුමා විසින් සිහිපත් කරපු ප්‍රායෝගික අධ්‍යක්ෂය හැකි ඉදිනදා ජීවිතයට අතිශයින් වැදගත් රසායනායතනය නැත්තම් දිව සහ ආහාර පටික්කුලතාවය පිළිබඳ ඔබතුමා මේ දිනවල ප්‍රායෝගිකව ලබා දුන් ආදර්ශයම මෙම දින හතේ වැඩසටහන තුළින් අපට ලැබිච්ච මහඟු දායාදයක් කුසලයක් ආදර්ශයක් ලෙස මා ඇතුළු අප සියලුම දෙනා පිළිගන්නවා. ඒ පිළිබඳ පළමුවෙන්තුමාට අපි ගෞරව කරනවා පුණ්‍යානුමෝදනාට පෙර ආතුව. ඒ වගේම සක්නම් භාවනාව පිළිබඳ පොතපතේ කොයිතරම් කරුණු තිබුණත් ඒ වගේම ඔබතුමාගෙන්ම මේට පෙර අපේ මධ්‍යස්ථානවලදී අසා දැනගත්තත් ඊටත් අමතරව මේ ස්ථානයට පහු ගිය වතාවේ ආපු අයගෙන් අසා දැනගන්නට උත්සාහ කළත් සැබවින්ම ඒ සක්මන් භාවනාවේ පියවරයන් පිළිබඳව සහ එහි නාම රූප වැඩි යන ආකාරය පිළිබඳ 100%ක්ම නෙවෙයි යම් මට්ටමක නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වුණේ මේ දින කීපය තුළ ඔබතුමාත් එක්ක ඒ කරපු සාකච්ඡා සහ ඒ භාවනා කටයුතු වලදී. ඒක ඉතාමත්ම ප්‍රායෝගික සහ යමක් අපිට අත්දකින්න ලැබිච්ච අවස්ථාවක් වශයෙන් අපි දකිනවා. මේ විදර්ති කන ප්‍රමාණයෙන් භාගයකින් එහෙම නැත්නම් තුනින් පංගුවකින් විතර ප්‍රමාණාත්මකව ගත්තත් ගුණාත්මකව ඒකේ කිසිම අඩුවක් නොතිබිච්ච බව දකින්න අපිට පුළුවන් වුණා. ඇත්තටම මේක මම හිතන්නේ මේ විදර්ශනා භාවනාව පිළිබඳ තත්ත්වයක් නෙවෙයි, ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළට එකතු කරගන්න පුළුවන්, අපිට අනිත් අයට කියලා දෙන්න පුළුවන් ඉතා වටිනා අවස්ථාවක් විදිහට මා දකින මේ වැඩසටහන තුළදී ලැබිච්ච අපිට හොඳ අවස්ථාවක් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අතල්ලගෙන පරම්පරාවට එන තිරිස අතර ඔබතුමා මම හිතන්නේ 50 වැන්නාගේ පරම්පරාවක විතර ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අනිත්‍යයත් එක්ක විශ්වාස කරනවා ඇති. එහෙම කියන්නේ ඔබතුමාව
වර්ණනා කරන්න නෙමෙයි, ඇත්තටම ඔබතුමාගේ ඒ ක්‍රියාකලාපය සහ ඔබතුමා අපට ලබා දෙන දේ පිළිබඳව අප තුළ ඇති සැබෑ පහන් හැඟීම නොකියුවොත් මං හිතන්නේ ඒක අපට පවක් අපිට කුසලයක් අත්දින්නේ සැබෑ ඔබතුමාට ලබා දුන්නු. ඒ නිසා මම එම් කියන්නේ, මොකද විශේෂයෙන්ම අප තුළ මාතුළ පමණක් නෙමෙයි මේ ඉන්න සියලුම දෙනා තුළ ඔබතුමා පිළිබඳව වංක සර්දාවක් නෙවෙයි සැබෑ සර්දාවක් මෝරමින් තියෙනවා. මා විශ්වාස කරනවා පහුගිය අවදිය වෙනකොට ඒ තිබිච්ච ගෞරවය සර්දාවට වඩා වැඩි සර්දාවක් මේ දින කීපය තුළ ඔබතුමා කෙරෙහි අප හැම කෙනෙක්ගේම හදවත තුළ සැබෑ ලෙසම වගා වුණා කියලා. මොකද කිසිදු පෞද්ගලික ලෞකික ලාභ අපේක්ෂාවකින් තොරව තමන්ගේ ශ්‍රමය, කාලය, ධනය, ඒ වගේම දැනීම සහ අවබෝධය ගුරු මුෂ්ටියකින් තොරව අප වෙත ලබා දෙන්නේ ඔබතුමා ඉතාමත්ම අලෝභ මූලිකව, ඒ වගේම මෛත්‍රී කරුණා පෙරදරිව කියන එක අපි සියලුම දෙනා අයිවාදෙන් පිළිගන්නවා. සමහර විටක අවිද්‍යාව නිසා හෝ එමත් නැත්නම් ප්‍රශ්නයක් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන නිසා සාකච්ඡාවට අදාළ නොවන ඉතාමත්ම ප්‍රාථමික මට්ටමේ විමසීමක් කළා. ඔබතුමා ඒ පිළිබඳව ඉතාමත්ම කරුණාවෙන් ඊට ප්‍රතිචාර දක්වන හැටි අපි දැක්කා. ඒක මං හිතන්නේ ඔබතුමාගේ කරුණා ගුණය තුළ පවතින විශේෂ ප්‍රදර්ශනාත්මක අවස්ථාවක් කියලා අපි දකිනවා. ඒ වගේම ඔබතුමාගේ නිහතමානීභාවය ඉතාමත්ම හොඳින් ප්‍රදර්ශනය වෙන වෙලාවක් තමයි අපිත් එක්ක ඒ ආහාර ගන්න වෙලාව. ඒක අපි ඉතාමත්ම අගය කොට සලකනවා. ඒ වගේම මම අර කිව්ව අර 50 දිනාගේ පරම්පරාවට යන අත්අල්ලා ගැනීමේ ඒ කතන්දරේ මම හිතන්නේ අපි කවුරුත් දන්නවා, අහලා තියෙනවා. විශේෂයෙන්ම අපේ සුදස්සන ආමුදුරුවන්ගේ ධර්ම දේශනාවලදී උන්වහන්සේ පිළිබඳව කතා කරනවා. ඒ තුලින් තමයි මම ඒක ගත්තේ, මගේ අදහසක් නෙවෙයි. කොහොම වුණත් අර සුමේද තාපසය නැත්නම් සුමේද බෝධිසත්වයන්ට දීපංකර පාදමූලයේදී බුද්ධත් උන්වහන්සේගෙන් බණ අහලා රහත්භාවයට පත් වෙලා තමන්ගේ සසර දුක නිමා කර ගැනීමේ හැකියාව තිබියදී ලෝතනන් විඳින අනේකවිධ දුක් දැකලා ඒ දුක්කින් ඒ සත්වයන් මුදවමී කියන සැබෑ පරමාර්ථයෙන් ඒ සුමේද තාපසයා බුද්ධත්වයට පත් වෙන්නට දරපු උත්සාහය පිළිබඳව සාරාසංකීය කල්පලක්ෂයක් පිරුම් පිරූ බව අපි දන්නවා, අපි අහලා තියෙනවා. දන්නවනේ, අපි අහලා තියෙනවා, පොතපතින් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔබතුමාටත් පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ තනිවම ඔබතුමා දන්නා ඕ කරුණු කාරණාත් එක්ක තනිවම ඒ භාවනා මාර්ගයේ ගිහිල්ලා තමන්ගේ සසර ගමන කෙටි කරගන්න. එහෙම හැකියාව තිබියදී ඔබතුමාගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් ඔබතුමාගේ ඔබතුමාත් එක්ක ඉන්න සමීප කලන මිතුරන් එක්ක එකතු වෙලා සමස්ත ප්‍රදේශවාසීන් වෙනුවෙන් නැත්තම් අර අපේ චානක මාත්මකෝ වගේ අපේ ලංකාවේම සුවිශේෂ පුජ්‍යලයක් වශයෙන් මේ කරන කටයුත්ත අපි මම හිතන්නේ අර සුමේද තාපසයා කරපු විහෙට වඩා වෙනස් කියලා අපි දකින්නේ නැහැ. ඒ වගේම ඔබතුමා අනුගමනය කරන විශාල පිරිසක් සිටීමත් මම හිතන්නේ ඔබතුමාගේ වැත්තෙන් ඔබතුමා වාග්යවන්තයි කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඔබතුමා යමක් කිව්වොත් ඔබතුමා කියන්නත් ඉස්සෙල්ලා ඒ කටයුත්ත කරන්නට සැදී පැහැදී සිටින පිරිසක් ඔබතුමා වටා නිර්මාණය වෙලා තිබීම මම හිතන්නේ අපිට ලොකු සතුටක්. විශේෂයෙන්ම වර්තමාන තරුණ පරම්පරාව දිහා බැලුවාම ඒ තරුණ පරම්පරාව දෙස වපරැසකින් බලන සමාජයක් නිර්මාණය වෙලා තියෙනකොට ඉතාමත්ම තැම්පත්, විනීත, විනයගරුක, ආදර්ශමත් තරුණ පිරිසක් ඔබතුමාත් එක්ක කටයුතු කිරීම මම හිතන්නේ ඔබතුමා ලබපු විශාල ජයග්‍රහණයක් වශයෙන් අපි දකිනවා.
ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම මේ වෙනසමාන ගැන නේ මම මේ කතා කරේ මෙතෙක් කුරුතුමත් එක්ක ගත කරපු කාලය තුල මේ වෙනසනන් සම්බන්ධ වෙච්ච වෙන්න ලැබීම පිළිබඳව සම්බන්ධ වෙනවා. එතකොට මම හිතන්නේ අපගේ ජානක මහත්මයා, සඳ නිල මහත්මයා, තරිඳු මහත්මයා, අතික මහත්මයා, පුබුදු මහත්මයා ඒ අයගේ උද්‍යෝගය මම හිතන්නේ ඇත්තටම මේ අපි කීප දෙනෙක් කතා කර අපි මොවිතේටපත් කරන සුළුයි. මොකද මේ වගේ තරුණ අය අද දවසේ කොහෙද යන්නේ මොනවද කරන්නේ කියන එක පිළිබඳව සමාජය තුළ මහත් ප්‍රශ්නයක් තියෙද්දී මේ පිරිස ඉතාමත්ම දැඩි ආධ්‍යාත්මික හැඟීමකින් දැඩි ගෞරවකින් ඔබතුමත් එක්ක මේ කටයුතු සම්පූර්ණ කරලා දෙන්නට දරන උත්සාහය. ඒ වගේම අනිත් කාරණේ තමයි මම හිතන්නේ මේ පවුල් වල අය අපේ ඒ මා කලින් සඳහන් කර චානක මහත්මයා, සඳරින් මහත්මයා, තරිඳු මහත්මයා ඒ අයගේ පවුල් වල අය තමන්ගේ සමහරට දෙමව්පියෝ එහෙම නැත්නම් බිරින්දෑවරු දරුවන් සමග ඇවිල්ලා අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙමින් මේට විශාල වටිනාකමක් සහ ලොකු ඇගීමක් ලබා දෙන්න ඒ දරණ උත්සාහය තුලින් අපිට තව තවත් ඔබතුමා සහ ඒ පිරිස ගැන තියෙන ගෞරවය සහ බලාපොරොත්තුව තව තවත් වැඩි වෙනවා. ඒ වගේම අවසන් වශයෙන් ඒ අගීම් ටික එසේ කරමින් කිසිරි සමරසිංහ මැතිතුමනි ඔබතුමා මේ කරන්න ලබන්නා වූ ඉතාමත්ම සුවිශේෂ වූ පරාර්ථකාමී මේ සේවය තුළින් එම නැත්තම් මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගය තුළින් ඔබතුමා බලාපොරොත්තු වෙන ඒ පාරමී ධර්ම සම්පූර්ණ වෙලා ඔබතුමා අපේක්ෂිත බෝධියෙන් උතුම් නිවන් සම්පත් සාක්ෂාත් වේවා කියලා අපි සියලුම දෙනා වෙනුවෙන් මේ මොහොත ඉතාමත්ම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිසිරි සමරසිංහ මැතිලියනි ඔබතුමගේ නිහතමානී භාවය, කාර්මික භාවය, ඒ වගේම ආධ්‍යාත්මික සුපහන් බව මෙන්ම ඔබතුමිය අපගෙරෙහි දක්වන ඒ කාර්මික භාවය නොවන්නට අපේ කිසිරි සර්ට මේ වැඩසටහන් මෙතරම් නිරවුල්ව වගකීමකින් අපත් සමග බෙදා හදා ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් එතුමිය මේ සඳහා විශාල කැපකිරීමක් කරනවා. ඒ තමන්ගේ දරදරේ කටයුතු සියල්ල අත්හැරලා දාලා මේ ස්ථානයට ඇවිල්ලා වෙනත් ස්ථානවලටත් ඇවිල්ලා ඒ දක්වන සහයෝගී පිස්සිරිසට දක්වන සහයෝගයක් විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට දක්වන සහයෝගයක් වශයෙන් අගය කරමින් එතුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එතුමිය ප්‍රාර්ථිත බෝධිය. ඒ වගේම මම හිතන්නේ මේ දින කීපය තුළ අපි ගන්න විදියට අහපු විදියට මේ කටයුතු සඳහා අපේ නවාතැන් සකස් කරලා දෙමින් මේ වැඩසටහන නිතරම්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන මම හිතන්නේ කිසිම ආකාරයක අන්න අසවල් අඩුපාඩුව අපිට තිබුණා කියලා කියන්නට තරම් අඩුපාඩුවක් අපිට ඇත්තටම දැනුන්නේ නැහැ. මම හිතන්නේ අනිකුත් සියලුම දෙනාමත් ඒ බව පිළිගන්නවා ඇති. කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒ තරම් ඉහළ මට්ටමකින් මේ කටයුතු සංවිධානය කරන්න නිසාන්ත මහතාත්, ඒ වගේම චානක මහතාත්, සමිරු ගෑන් මහත්මාත් ඒ අය නොවන්නට මම හිතන්නේ අපිට ඒ ශක්තිය ලැබෙන එකක් නැහැ. ඒ සියලුම දෙනා ඒ එතනදී ඒ කාර්ය වෙනුවෙන් දක්වන ලද ඒ නවාතැන් පහසුකම්, අපේ ආහාර පාන පිළිබඳ කටයුතු, ඒ දක්වපු උනන්දුව සහ කැපවීම අගය කරමින් ඒ වගේම ඒ මහත්තුරුන්ටත් ඒ වගේ මේ මහත්තුරුන්ගේ දෙමාපියන් ඒ පවුල්වල සියලුම දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරන, ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධි වලින් නිවන් සම්පත් සාදා ගනිත්වා කියලා. ඒ වගේම එම කාර්යයට අනිත් පැත්තෙන් සහාය ලබා දීපු අපේ පුබුදු, ඒ වගේම අතික, ඒ වගේම තරිඳු ආදී පිරිස මේ තාක්ෂණයේ මම හිතන්නේ අපිට තාමත්ම ඉහළ මට්ටමේ තාක්ෂණික උපකරණ, තාක්ෂණික හැකියාව යොදා ගනිමින් මේ සියලුම කරුණු කාරණා අපේ මනසට ආවද්දන්නට ඉස්සිරිසගේ ඒ සංකල්පනා ඒ විදියටම අපට ලබා දෙන්නට ඒ දරපු උත්සාහය අගය කරමින්
ඒ සහ ඒ අයගේ පවුල්වල අයටත් උතුම් නිර්වාණ සුව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කිසිරි සර්, ඒ වගේම කිසිරි මහත්මිය, ඒ වගේම ඒ නිසාන්ත මහත්මයා, චානක මහත්මයා, සමරුදයන් මහත්මයා, උපුදු මහත්මයා, චානක මහත්මයා, සමිරු, සඳුනිල්, කතික, තරිඳු, ඒ සියලුම දෙනාගේ ඒ මෙවැනි දරුවන් මේ සමාජයට බිහි කරලා යහමග යවලා අනිකුත් අයටත් යමක් ලබා ගන්නට පුළුවන් විදියට ඔවුන්ගේ ජීවිත සකස් කිරීම පිළිබඳව ඒ අයගේ දෙමාපියන්ටත් අපි මේ වෙලාවේ උතුම් නිර්වාණ සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ අපේ මුළු තැංගය, ඒ වගේම අපේ නවාතැන් අරගෙන ඉන්න ස්ථානවල ඒ භාරකරුවන්, ඒ අයගෙන අපිට ලැබිච්ච ඒ සහයෝගය යගේ කරමින් ඔවුන්ටත් අප කළ යම් පිනක් ඇත්නම් ඒ පින අනුමෝදන් වේවා, ඔවුන්ටත් උතුම් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි රැඟෙන ඒ බස් රථවල රියදුරු මහත්වරුන්ට, ඊළඟට හෙට දවසේ අපි රැඟෙන යන ඒ රියදුරු මහත්වරුන්ටත්, ඒ බස්වල හිමිකරුවන්ටත් අපිට යම් ආකාරයකින් ඒ දෙන සහයෝගය යගේ කරමින් ඔවුන්ටත් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අවසන් වශයෙන් අපගේ අප සියලු දෙනාටම කිසිරිස අපට අපේ පිටුපසින් ඉඳගෙන හැම විටම අපිට අපව යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු වදනම ත්‍රිපිටකයම පරිහරණය කරන්න කියලා. දැන් අවසන් මොහොතේ අපිට චාට් එකක් දුන්නේ ඒක ඒ ආකාරයෙන් පරිහරණය කරන්න එහි තියෙන වටිනාකම් මොකද්ද කියලා කියා දෙන්න. ඉතින් ඒ අනුව අපි අපේ තහම්මග කිසිලෙස පෙන්වන ආකාරයටම ඒ තව තවත් සුමට වෙලා අපේ ත්‍රිපිටකය කියවීම තුළින් ධම්මග දිනු කරගෙන උතුම් දර්ශනා භාවනා වැඩිම තුළින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අප සියලුම දෙනාට සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට නිවන් සුවක් වේවා. මහිතන්නේ අද දින අය පුරා විසින් මේ අති මහත් වූ මේ භාවනා සටහනට සහභාගී වුණා. මේ සහභාගී වීමට මා පෙරඹ වූයේ මාගේ පුත්‍රයාගෙන සඳු නීල පිළිකරතුන ජීවිතා. ඒ පුතා මා මේ සඳහා යොමු කළා. ඇත්තෙන්ම මේ යොමු කිරීම මා ඉතා මේ කොට සලකනවා. ඊට පෙර කතාවන් වලදී මෙවැනි වැඩසටහනකට සහභාගී වෙලා තිබුණේ නැහැ. නමුත් උතුමා මේ සඳහා යොමු කිරීම මා ලැබු වාසියක් කියලා හඳුන්වනවා. එසේ මා කිය යුතුයි මෙවැනි දරුවන් ලැබීම මා ලැබු වාසියක්. මෙවැනි සමහර දරුවන් දෙමාපියන් වෙනත් දේවල් වලට තමයි යොමු කරන්නේ. නමුත් මා අසහත් වෙනවා මෙහෙම කතා. දෙමව්පියන්ට කරන්න පුළුවන් හොඳම දුකම් තමයි එම දෙමව්පියන් සිංහහන් කටයුතු සඳහා යොමු කිරීම. මා මේ කටයුත්ත මේ අනුවාදින් මාතෘකා. ඒ වගේම මේ පිච්චි සමරසිංහ මැතිතුමා පිළිබඳව අපේ කරන මිතුරා මේ මාත්මයා උදාසකිනේ පත්තමා ඉතාම කරු කරනවා එතුමාට. එතුමා මහිතන්නේ මේ කතිකාචාර්ය වනේ වුවත් ඉතාමත්ම නිහතමානි මේ කටයුතු වලට සහභාගී වෙනවා. මම දැකලා නැහැ මේ මෙවැනි අය වන මේ අය ඉන්නේ මෙය අවුරුදු අවසානයේ නිවාඩුව ලැබෙනකන් මේකුත් දේවල් කරන්නේ වෙනත් දේවල් වලට තමයි යොමු වෙන්නේ. සමාජයට මෙවැනි මෙහෙවරක් කිරීමට එතුමා මේ පෙරදවීම එතුමාගේ පෙරදවීම ඉතාමත්ම අගේ ප්‍රසන්නව ඉවතේම එම මැතිණිය. මේ මැතිණිය එතුමාට එතුමාගේ කටයුතු සඳහා ඉතාමත්ම සහයෝගී නොදුන්නා නම් එතුමාට මේ කාර්ය ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් එතුමියට ඒ වගේම එතුමාට ඒ තමන් ඒ පතන බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිස ඒ පුණ්‍යානුමෝදනය කරනවා. ඒ වගේම මේ සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනා මේ
එකතු කිරීමට මේ අවස්ථාව ලබා දුන් චානක උස්පඩාරච්චි මෙතුමා සාහිම පවුලේ අය දානීස දානුග්‍රහය දැක්වූ නිසාන්ත මහගමගේ මහත්මයා සාහිම පවුලේ සියලුම දෙනාටත් එවගේම නේවාසික පාසිකම් සැපයූ සමරු ගයාන් මහතාත් සාහිතුමාගේ පවුලේ සියලුම් දෙනාටත් ඒ මහත්මයාටත් එම පවුලේ සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනය කරනවා. ඒ අය සතුන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සැලසේවා කියා මා ප්‍රාර්ථනා කරමි. යෝගයන් විශේෂ සඳහනක් කරා අපේ මිනිස්තුමා පිළිබඳව මේ මහත්මයා පිළිබඳව විස්තර කරා. මා ඒ පිළිබඳව වැටුල විස්තර කිරීම කියන්නේ නැහැ. ඒ අපි සියලු දෙනාම සියලු දෙනාටම අතුන බෝධියකින් එවැගේම නිර්වාණය අවබෝධ කර ගැනීමට ඉදිරි කාලයේදී අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් අපි මතක් කළ යුතුයි මේ අවස්ථාවේ මේ ස්ථානයේ ආකාර සපයාදුන් මේ මහත්මය ඇතුළේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනය කරනවා. ඒ සියලු දෙනාටමත් නිවන් අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනය කරමින් මාගේ වචන සත්‍යයෙන් අවසන් කරනවා. ඔබ සෑම දෙනාටම තෙරුවන් සරණයි. වැඩසටහන සහභාගී වූ සියලු දෙනාටම අවසරයි. මා ඉදරන් කියන මෙම භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටින අයතරින් කෙටිම කාලයක් තුළ සම්බන්ධ වූ තනත්තා ඇටියටයි මා මේ කතා කරන බලාපොරොත්තු වෙන්නේ. පුංචිබරල්ලේ සුමංගල ආරාමේ ප්‍රවැත්තන වැඩසටහනට මාස කිහිපයක පමණක් සහභාගී වී අත්දැකීම් ලැබූ පුද්ගලයෙක් හැටියට මා එක්කන මේ අවස්ථාවේදී අපේ කිසිම සම්බන්ධක මැතිතුමා පිළිබඳවත් ඔහුගේ උදව් කරන සියලු දෙනා පිළිබඳවත් තාමත්ම වැදගත් ගුණගත රාශියක් කියු නිසා මා ඊට වඩා දකින්නේ ඇත්තෙන්ම අපි ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු සමග වසර ගණන් සේවය කරලා කටයුතු කරලා ඉගෙනගෙන මේ සමාජයට බැහැර සමාජයේ විවිධ රැකියා කර පුද්ගලෝ හැටියට මා හිතන්නේ මම කිසි සමාජික මැතිතුමා දැක්ක දවස නම දැකපු ඉතාමත්ම වැදගත් ලක්ෂණය උනේ එතුමාගේ නිර්ආකාර බව. හිතන්නේ එතුමා ඕම් කරන්නේ කණ්ඩායමක් එක්ක භාවනා කරන දැනකට මම ගිය ආධුනිකයෙක් වශයෙන් ඒ ගිහිපු අවස්ථාව උනත් යම් යම් ගැටලු ඇතුණාම ප්‍රසිද්ධිය ආන්න මට පොඩි ලැජ්ජාවක් ඇති වුණා. මොකද වසර ගණනක් භාවනා කරපු අය අතර මට ඇති වෙන ප්‍රශ්නයක් මං අහන්නේ කොහොමද කියලා. දැන් හැම වෙලාවෙම දේපාණේ වෙලාවේ සහ විවේකලාට ගිහිල්ලා මම ළඟට ගිහිල්ලා ඇහුවා. එතුමා කොයිතරම් නිර්ආංකාරව ඒ සියලු දේ පැහැදිලි කර දුන්නා. ඒ වගේම මම හිතන අද අපේ බුද්ධ ආගම වාණිජකරණයට භාජනය වෙලා ඒ වගේම වැරදි මතයන් ප්‍රචාරය කරමින් මුදල් ලබා ගැනීමේ පරමාර්ථය තුළ බොහෝ දුරට ව්‍යාපාරික පැත්තටම වෙච්ච යුගයක නිස්සරණාධ්‍යාසයෙන් තමාගේ ශ්‍රමය තමාගේ මුදල් තමාගේ වාහන තමාගේ හිතවතුන් භාවිතා කරමින් මෙවැනි සමාජ මෙහෙවරක් කරන සමසේ මහත්මයා පාවිච්චි කරන හැටියට ඇත්තෙන්ම මෙතුමගේ කතාවේ කිව්වාගේම අද යුගයේ ලංකාවේ බුදුදහම ජෙසම ලෝකෝත්තර මාර්ගයට පුංචිල යොමුගිරේ මේ ක්‍රියාවලිය එදී සිටින මා දකින වැදගත්ම සහ මා දකින එකම තැනක් පැහැට මා දකින තමත් භාවනා මධ්‍යස්ථාන රාශියක ගිහිල්ලා භාවනා කරලා විවිධ අන්දමින් අත්දැකීම් ලබලා පස්සේ භාවනා කරන මා කලකිරලා සිටි යුගයක තමයි මගේ දියණිය මේ වැඩසටහනට කලකිරි සහභාගී වෙනවා. ඒ පිටින් මමත් ආවා සහභාගී වෙන්න හැකියාවක් ඇද්ද නැද්ද කියන සැකය තුළ පොඩ්ඩක් මම සතුටු වෙනවා. ඊටම කෙටි කාලයක් තුළ අද මේ වැඩසටහන මේ සතිය වැඩසටහන තුළ ඕම ගැඹුරු දේවල් කතා කරා. මම හිතුවේ නෑ මට ඒවා අල්ල ගන්නවත් පුළුවන් මේ කියලා. මොකද ඊතුමාගේ පැහැදිලි කර දීමේ ස්වરૂපය ආකාරය අත්දැකීම සියල්ලත් එක ප්‍රායෝගික උදාහරණ ඇසුරෙන් සෑම කරුණක්ම පැහැදිලි කිරීම මා දකින ඊතුමාගේ දේශන ස්වરૂපය තුළ තිබෙන ඉතාමත් වැදගත් ලක්ෂණයක් හැටියට. ඒ නිසා නවකයෙකුට ඇවිල්ලා වැඩසටහනට සම්බන්ධ වෙලා අපි මෙතෙක් ජීවිත ගමන ගියේ ලෞකික සැප සම්පත් සඳහා අර ආයුවන්ව සුකම් බලන් කියන පාඩේ තමයි අන්තිමට ඇහුවේ හැමෝම ගමක්ම කරලා. ඉතින් හැමදාම අපි විවිධන්දේ පිංගම් කරා මුදල් වියදම් කරා ඉස්සෙල්ල තුලින් අපි දකින්නේ අද අපි යන්න ඕන මාර්ගයේ නෙවෙයි ගිහින් තියන්නේ කියන එක ඇත්තම ඔබතුම හමුණාට පස්සේ තමයි මේ ජීවිතේ මෙතරම් වසර ගාණක් දශක ගාණක් ගත කළ ජීවිතය තුළ බෞද්ධෙක් වශයෙන් ඉපදිලා බෞද්ධ පවුලක හැදිලා වැඩලා ශාසනයට ඥාතිත්වය ඇති පවුල් බවට පත් වෙච්ච අපට
ඇත්තෙන්ම හැකියාවක් ලැබුණේ බුදුදහමේ ලෝකෝත්තර සූය කියන්නේ මොකද්ද? පරමාර්ථය මොකද්ද? නිරෝධය. ඒකට යන්නේ කොහොමද කියන එක වචන වලට සීමා නොකර ප්‍රායෝගිකව කරන ආකාරය බුදුමා කියලා දුන්නා. මම හිතන්නේ ඒක සමස්ත සමාජයෙටම කරන ඉතාමත්ම නිවැරදි බල පෙන්වීමක්. ඒ නිසා බුදුමාගේ කරන මෙහෙවර ටිකෙන් ටිකටම මම හිතන්නේ ඔබතුමා ඉතාමත්ම හොඳ සුවච කීකරු ඒ වගේම සත්පුරුෂ සේවනයක් ලැබිලා තියෙනවා. මම හිතනවා ඒක හරිම වැදගත්. මොකද ඒ තරුණ පරම්පරාව මම නම් වශයෙන් කියන්නේ අත්‍යව දන්නේ නැහැ. ඒ ජානක මාත්‍යත් එක්ක විතරයි මම ඊමේල් කරගෙන ගනුරේ මුලින්ම මේකට එන්න. මම හිතනවා මගේ ඊමේල් එක පිටරන මට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙයිද කියලාත් සැකයක් තිබුණ නැහැ. තිබුණා මට. මම වැඩසටහන තුන ඉතර ප්‍රතිචාර තිබුණ නැහැ. නමුත් එදා පටන් මේ දක්වා ඒක බාරගෙන දුරගතන පරිවර්තනය කියලා. එතකොට අරගෙන එන්න ෆෝන් එක අපි ඔක්කොම රෙකෝඩ් කරලා දෙන්නම්. තියමද මේ කණ්ඩායම? ඒ තරුණ කණ්ඩායම දිගටම මෙතෙන්ට එදකන් සහ මෙතන ඉන්න කාලය තුළ අපි ගිහිල්ලා අපි කොයි වෙලාවකරි ෆෝන් එකක් දිල කිව්වොත් මේකට බෑ කියලා. අද මගේ ෆෝන් එකට මේ දැන් ගිරිමානන් සූත්‍ර ටික දාන්න ගිහිල්ලා මම හිතන්නේ සෑහෙන උත්සාහයක් ගත්ත කම්පියුටර් එක දාගන්න බැරුව. පස්සේ මම හිතන්නේ බ්ලූටූත් වලින් මට ට්‍රාන්ස්ෆර් කරලා දුන්නා. කාල වේලාව බැරිවෙ නෑ, වේස බැරිවෙ නෑ, ඒ සියල්ලද නෑ. මම හිතන්නේ මේ තරුණ පරපුර සමාජය ඉතාමත් ආදර්ශවත් පරපුරක්. එවැනි පරපුරක් මේ සමාජයේ බිහි කරන නායකත්වය දුන් ඔබතුමා ඇත්තෙන්ම සැබෑ පියෙක් වශයෙන් මා දකිනවා. මේ සමාජයේ එදා ඇත්තට විශ්වවිද්‍යාලයකට සීමා වෙලා විශ්වවිද්‍යාලයේ ප්‍රවෘණු විෂයක් උගන්වගෙන තමන්ගේ කටයුතු කරමින් යුතුකම යුතුකම් ඉන්නවට වඩා ලොකු දෙයක් මම හිතන්නේ මෙතන කරලා තියෙනවා. ඒ දේ අපි යලියත් අගකල යුතුයි. එදා මම හිතන්නේ සාය දුන්සිය දනාට මේ වෙනකොට පින් අනුමෝදන් කරලා තියෙනවා. එදා මම හිතන්නේ මම එතුමගෙන් මැතිනේ කරක් වචනයක් කියන්න ඕන. එතුමගේ නිර්හංකාරත්වය මැතිනේ තුනත් අපි ආකාරයෙන්ම දැකලා තියෙනවා. අපි හැම අවස්ථාවකම උදව්වක් ඇවිල්ලා කරනලා උත්පත් කරනලා සීඩි පට කරනලා පුංචිලක ළඟට ඇවිල්ලා බෙදලා දෙන මට්ටමක් දකින්න භාවනා මැදත්තා. ඒ සියලු දේ වාහනේ ඉඳලා අතුළු උස්සගෙන එනවා. කිවෙනි නිර්හංකාරෝ මැතිරක් පුදුමත් එකතු වීමක් මම ඉදරට මේ වැඩසටහන සාර්ථක කර හේතුව ඒ අද දින විවිධ අභියෝගයන්ට වාජනය වී තිබෙන අපගේ බෞද්ධ සමාජය නිවැරදි මඟකට ගන්නට විවිධ පැතිවලින් විවිධ අය කතා කරන යුගයක මම ඉදර නිවැරදි පැත්තකට යන්න ඔබතුමා ඉතාම හොඳ ආදර්ශයක් දීලා මඟ පෙන්නනවා. ඒ ගමන් මඟ දිගෙන් දිගටම සාර්ථක වේවා. මේ සත්කර්ය කර්තව්‍ය දිගෙන් දිගටම කරන්නට ඔබතුමාට චිර ජීවනය ලැබේවා. අවසානයේ ප්‍රාර්ථනා කරන ආකාරයකින් මම ධර්මයේ ආත්මභාවයේදීම ඔබතුමාට චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා මම යටව සාදරයි. මේ නන්නාවේ නන් දෙසින් පැමිණි මේ ධර්මය හොඳයි අපිට වඩන්ඩ මේ විදිහට මේ නිවැරදිව කියා දෙනවා කියලා විශ්වාසයක් ඇති කරගෙන අපේ මේ මෙතිතුමා දේශනාවලට සවන් දෙන්න ඉතාම භක්තියෙන් ගෞරවයෙන් පැමිණි මේ සියලු දෙනාට සෙනාගේ මුතවසරයි. මටත් වචනයක් කියන්න හැරි මට අවස්ථාව ලැබේ කියලා හිතුවා. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා මේ ධර්මය අපිට මේ විදිහට ත්‍රිපිටක ඇසුරින් නිවැරදි බුද්ධ වචනය මේ මගේ වයසට මේ මතවාණුව තුළ මේ මෙතුමාගේ ධර්ම දේශනාව වලින් තමයි මම ගහණය කරගත්තේ. නැත්තම් මේ ශ්‍රණ සම්පත්තියේ තියෙන කාලෙත් මේ බෞද්ධ නැත්තම් මේ බුදුහාමරංගේ බුද්ධත්වයේ මේ පැවතෙන මේ වකවානුව තුල අපිට නැත්තම් අපි මේ ආත්මයක්ත් ලැබලා මනුසාත්මයක්ත් ලැබලා මේ ආයතන අපි පිනපිනවා මේ සිටු සසර ජීවිතය ඉරාගත් ඔබතුමාට මම හෘදයාංගම ස්තුති පුද කරනවා. ඒකට වෙහස මහන්සියලා කටයුතු කරන මේ දරුවන්ටත් මම ආදරෙන් ස්තුති කරනවා. ඒ වගේම ස්තුතියට වැඩිය මට පුණ්‍ය හරි ආදරය සෙනෙහසක් ඇති වෙන්නේ මේ වගේ කටයුතු වලට. අපි වගේ වයසට ගියත් වයස ගැනවත් අපි නොතක අපිට එන්න තරම් ශක්තියක් මේ ආශ උනන්දුවක් ඇති වෙන්නේ ඔබලාගේ කැපවීමත් මෙතුමාගේ ධර්ම දේශනාවල අපිට ගත යුතු යමක් අපිට දැනෙන දෙයක් අපිට අවබෝධ කරගන්න පුළුවන් පිළිවෙලක් ගැන අපිට මේ අරුණු වැටහෙන විදිහක් තියෙන නිසා මම ගෞරවයෙන් ඇත්තටම මේ අවස්ථාවේ මේ ආශිර්වාදේ බුද කරනවා මේ මැතිතුමාට. ඒ මැතිතුමා ලබා තියෙන දහම් දැනුම මේ අපිටත් ලබා දීලා එතුමත් ගොඩ යන්න උත්සාහ කරන වීරිය
ඇත්තට මහ මහත් මලයි මහත් 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 මලයි කියලා හිතනවා මේක. ඒ ආශිර්වාදය මගේ හද තුළ කොච්චරවත් තිබුණා මම දකින හැම මොහොතේම මට දැනෙන්නේ අපි බුදු කෙනෙක්ගේ ධර්මයේ මේ තරම් අපි මුදන්නා නිසා අපිට ලබා දෙන උත්මේක හැටියට මට හරි ගරුත්වයක් එතුමා කෙරෙහි ඇති වෙනවා, එතුමාගේ විරිඳ කෙරෙහි ඇති වෙනවා, මේ සංවිධානය කරන දරුවන් කෙරෙහි ඇති වෙනවා. නැත්තම් අපි මේ ආත්මය බවයේ මේ වයසට ගිහිල්ලා වුණත් අපි නොමගට යන්න තැන් තිබුණා, අපි ගිය තැන් අපිට නොමගට ගිය තැන් අපි අහුවිච්ච තැන් තියෙනවා. ඒ වගේ මුදවාගෙන අපිට නිවැරදි මාවත පෙන්නමින් නිවන සාක්ෂාත් වෙන්නේ මෙන්න මේමයි, බොජ්ජංග ධර්ම වැඩෙන්නේ මේමයි, බොජ්ජංග ධර්ම වලට මේ කරුණෝයි තුලත් විය යුත්තේ මේවා මේ විදිහට වඩාගත් තමයි බොජ්ජංග ධර්ම සාර්ථක වෙන්නේ කියන අදහස අපේ මනට වැටෙන්න තරම් අපි පින් කරලා තියෙන ඔබතුමාත් එක්ක මේ සම්බන්ධ වෙලා මේ ධර්ම කරුණ ග්‍රහණය කරගෙන අපේ මේ සංසාර ගමන කෙටි කරගන්න අපිට මේ භාග්‍යයක් උදා වුණා. ඒ භාග්‍ය උදා කර දුන්න මේ චානක පුතාටත් මම ගෞරවයෙන් ස්තුති කරනවා. ඒ අවස්ථාව මම කීප සැරයක් මයිකේ මේ සම්බන්ධ වෙනකොට ඉන්නකො අම්මා මම කොහොමරි උත්සාහ කරනවා කියන වචනේ මම ධෛර්යමත් වුණා. මම මාව නැල්ල භාවනා අසපුවට මෛත්‍රී මහත්තයාගේ නිවසේදී වැඩසටහන් කීපයක් මම මෙතුමාගෙන් ශ්‍රවණය කරා. ඒ ශ්‍රවණය කරන්න ගිය කාලේදී මම නන්නහිරින් භාවනාව මධ්‍යස්ථාන වලටත් ගිහින් හිටියා. නමුත් මට වැටුණා මෙතන තමයි නිවැරදිව අපිට මාවත පෙන්වන උත්මයේ කියලා. හඳුනාගත්ත දා ඉඳලා මම කොහොම හරි වීර්ය කරා මගේ පෞද්ගලික ප්‍රශ්නත් එක්ක මේ මෙතුමාගේ දේශන වලට සම්බන්ධ වෙලා මේ සංසාර ගමනින් ගොඩ යන්න මට පුළුවන් වෙයි කියලා. මේ මගේ හද තුල ඇතිවිච්ච සිතුවිල්ලක් මක් මේ කියන්නේ. ඒ සිතුවිල්ල නිවැරදි ඇත්තටම මේ ඒකින්ද මං උඩාවක් මේ වෙලාවේ කියන්න ඕන දේ මට දැනෙච්ච දේ මේ මහත්තුරු කීප දෙනකින් කියවුණු නිසා මං කෙටි කරනවා. අපේ හිතුරි වැඩසටහන් ටිකක් තව තියෙන නිසා මෙතුමාට මේ සම්බන්ධතාවය අපිට ලබා දුන්නු මේ දරුවන්ටත් මේ ගෙනියන මේ සකස් කරගෙන යන මේ ඔබලාගේ මේ දහම් ජීවිතයටත් සකස් වෙන සිතුවිල්ල පවා ඔබලාට නිවන් දොරටු විවර වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැතිතුමනි ඔබතුමා මේ සකස් කරගෙන යන මේ තරුණ පරපුරත් එක්ක මේ අපි අරගෙන යන මේ අපි ලබා ගත්තව මේ සතිය තුළ යම් දෙයක් මට හිතුණා, මට දැනුණා, මට කරගන්න පොඩි දෙයක් හරි මට බින්දක් හරි ධර්මය අවබෝධ කරගන්න ලැබුණා නම් මේ අපි සියලු දෙනාගේම ලැබිච්ච ඒ පුණ්‍ය සිතුවිල්ල හා මේ ක්‍රියාවන් ඔබතුමාට එම්ම අනුමෝදන් වෙලා ඔබතුමා බාපා මේ ප්‍රාර්ථනා කරන බෝධිකින් අමා මහ නිවන් සිය ශාසත් වේවා කියලා මම අවසාන වෙලට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්, නිවන් අවබෝධ වේවා සියලු දෙනාට කියලා මගේ ප්‍රසිද්ධි. අපි මිනිස්සුගෙන් අවසර ගන්නෙම නැතුව මේ තව පොඩි වැඩක් කළා. මේ කට්ටියම කිව්වා අපි මොන හරි අපි දායකත්වයක් සපයමු කියලා. මේ සඳුනි ලැබු කට්ටිය කරන ධර්ම ප්‍රචාරක වැඩවලට උදව්වක් විදියට පොඩි මුදලක් අපි දුන්නා. මේ මා අවස්ථාවට සහභාගී වෙන්න මට ලැබුණේ මේ මම ධර්මයේ පිළිබඳ යම් ප්‍රමාණයකට දැනුම තියාගෙන හොයාගෙන යනකොට මේ නිදහස් මධ්‍යස්ථානයක් ඇහිට මේ කමල් මහත්තයාගේ මධ්‍යස්ථානයේ මේකදී ගෞරවයෙන් මතක් කරන්න ඕන. මම ඇවිල්ලා භාවනා කරලා යනවා. ජීවිතයේ තියෙන ප්‍රශ්න කුණකට යොමු වෙලා ඉඳලා ඒ වුණත් මම නිදහස හොයන්නේ ධර්මයත් එක්ක. ඒ නිසා මම මෙහාට නිතරම එනවා. ඒන අවස්ථාවල් වල කීප දෙනෙක් ඇවිල්ලා මේ වල් මහත්තයාගේ සම්බන්ධයෙන් සැහැණ උනන්දුවකින් කිසිම බලාපොරොත්තුවක් නැතුව හොඳ සේවයක් කරනවා. ඉතින් ඒ ගැන මම හරි සන්තෝෂ වෙලා අවුරුදු කීපයක්ම මම මෙයාට ඇවිල්ලා තියෙනවා. ඒ එන අවස්ථාවක කීප ගුරුවරු කීප දෙනෙක් ඇවිල්ලා නොයෙක් නොයෙක් දේශනා කරලා ගියා. මම ඒ අයට කරුණාවන නමුත් අතවසම නියම මම දිනක් එනකොට මට සද්දයක් ඇහුණා. මේ භාවනා කරන්න නැති දවසක සරලව කවුරු හරි කෙනෙක් නැන දවසක මේ මට සද්දයක් ඇහුණා. මම ඉතහරි උඩට ඇවිල්ලා බැලුවා. බල මමත් කෙලින්ම වාඩි වුණා. මට ඒ අවස්ථාවේ යංගිසේ හැඟීමක් ඇති වුණා. මේ මං හිතන්නේ මේ නම් නියම මාර්ගයකට යොමු වීමක් තමයි මේ කියලා. අන්න ඒ ගැන මම අවධානය යොමු කරලා අතවසෙම අංග සම්පූර්ණ නැති වුණත්
මගේ දැනුම යම් යම් දේවල් අපි නොදන්න දේවල් වල මොහොම බාහිර දුර ධර්ම කොටාසයක් මානවයේ ධර්මය. ඉතින් ඒ පිළිබඳව අවබෝධ කර ගැනීම කොහොම දුෂ්කර කාර්යයක්. කිසිම මෙතුමා ඒ අන්සින් මේ ඒ දේශනා වැහුවම මට හිතුණා මේ අපිට ලැබිච්ච වරප්‍රසාදයක් කියලා. මේ අවල් මහත්තයාගේ මධ්‍යස්ථානයේ ලැබිච්ච වරප්‍රසාදයක් කියලා මම හිතනවා නිතරම ඉන්න ගත්තා. අද වශයෙන්ම කිසිම ඉගෙනගත් වචනයක් හරි ඉගෙනගත්තු කෙනෙකුට මම ගෞරව කරන්නේ නැහැ. මේ මම ගරු කරනවා. නමුත් මේ යම් කිසි ඒකායන මාර්ගයක හොඳ මාර්ගයක පැහැදිලි මාර්ගයකට යොමු කිරීමට ශක්තියක් තිබෙන මහත්මයෙක් කියන එක මට අවබෝධය මට හැඟීමක් ඇති වුණා. ඒ අනුව දිගටම මම ආවා. මම හිතන්නේ අහම්බෙන් දවසක් තමයි මගේ ඇරීමක් වුණේ. හැමදාම වගේ ආවම එළ මේ සම්බන්ධව මගේ ප්‍රතිඥාම එතුමාට මගේ ගෞරවය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ තරුණ පරම්පරාව අද සමාජයේ මමත් ලබලා තියෙන මේ කටු අත්දැකීමක් තුළ ඉන්න කෙනෙක් වුණත් මේ තරුණ පරම්පරාව බොහොම උනන්දුවෙන් මේ කටයුතු කරනවා දැක්කම මට ඇත්ත වශයෙන්ම ලොකු සන්තෝෂයක් ඇති වුණා. බොහොම උනන්දුවෙන් මම හිතන්නේ පුදුම පරිත්‍යාගශීලීකමක්ව දැක්කා. මේ මහිතෙන ජානක මහත්තයා කතා කරන වෙලාවෙම මට පුදුම මේ පැහැදීමක් ඇති වුණා. ඉතින් මේ අනුව කල්පනා කරලා බැලුවම මේ අපේ ධර්ම මාර්ගයේ යෑමට මේ ලැබිච්ච වරප්‍රසාදයෙන් අපි ඉදිරි ප්‍රයෝජන ගන්නට ඕනා. ඒ වගේම කිසිරි සමසිංහ මෙතුමානි ඔබතුමාට දීර්ඝායසල වේවා. නිරෝගී සම්පත ලැබී අපිට මේ ප්‍රයෝජන ගැනීමට ඉඩපස්ථානවත් වේවා. ඒ වගේම වචනයක් කියන්න ඕන. එහෙම මෙතිනේ සම්බන්ධය සමාජය පිළිබඳව යම් කිසි ප්‍රමාණයකට මට තියෙනවා සම්පූර්ණ වැටීමක් තියෙන්නේ කියලා කියන්න බෑ. නමුත් අධ්‍යක්ෂින් තියෙනවා. ඒ අනුව මේ ඉම මෙතිනේ උතුම නිර්හංකාරකමකින් මේ කොටස් කරනවා. මේ මෙතිනේගේ සහයක මහිතන් නිසාම තමයි මහිතේතුමාට මේ කොටස් මේ තරම් සාර්ථකව කරගන්න ඉඩ ලැබිලා තියෙන්නේ කියලා මට විශ්වාසයක් හැඟීමක් ඇති වුණා. ඒ වගේම මේ තරුණ පරම්පරාවට මේ කරන බොහොම නිර්හංකාරව බොහොම මේ ධර්මයට මේ තරම් ලැබිලි කඩේත කිරීම පිළිබඳව මම කරු කරමින් ඒ වගේම සියලු දිනාටම දීර්ඝායුෂ වේවා. නිවන් සම්පත්තිය ලබා ගැනීමට අපට අවස්ථාන් මාර්ගයන් පෑදේවා. යම් කිසි ඉදිරි කොටස කර ගැනීමට ඊට ප්‍රස්තාවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පේ සමාප්ත කරනවා. හේතුඵලයක් විදිහට ඒක මම මේ DVD මේ එහෙම බෙදාගෙනකොට මම අපි නිතර දෙවල යන ආරණ්‍යයක් තියෙනවා මාවනෙන්නේ. ඒක මම ස්වාමීන් වහන්සේට මේ දී පූජා කරා. ඉතින් ස්වාමීන් වහන්සේලා ගාව මේ DVD බලන්න පහසුකම් නැහැ. උන්වහන්සේ මට කිව්වා මේ මම අදාළ කෙනාට මේක දෙන්නම් කියලා. එහෙම තමයි මේ මාවනෙල්ල දැනටත් කරන වැඩසටහන කරන මේ මෛත්‍රී මහත්මයාට ඒක ලැබිලා තියෙනවා. එතුමා එක ලැබිච්ච ගමන් මට 2012 ගෙදරට මොයාගේ නැවිලා කොහොම හරි අපේ ගෙදර වැඩසටහනක් කරමු කිව්වා. ඒක තමයි පිළිකුල් බානවා තියෙන පළවෙනි වැඩසටහන අද. මේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ පරිවෙමි. ඉතින් ඔහොම ඒක හේතුඵල ධර්ම දානයේ හේතුඵල ගමනේ එක සම්දිස්ථානයක් තමයි ඒක. මේ
පලවෙනියේ මේ කට්ටියක් එකතු කරගෙන ඊට පස්සේ ස්වේච්ඡාවෙන් එතුමා ඉදිරිපත් වෙලා ඒකෙන් ලොකු දුර ගමනක් ආවේත් එක්කම මේ පොරැල්ට පන්තිය මොරටුව කැම්පස් එකෙන් පටන් ගන්න ඊට පස්සේ ෆස් ලේන් එකට ඇවිල්ලා ඊට පස්සේ කඩුවෙල පහළවම ඉන්නේ ඊට පස්සේ බත්යෙන් පවත්වන බත්තර මුල්ලේ පන්ති දෙක එහෙම මේ ධර්ම දානයේ හේතුවෙන් යම්තාල් දුරට හේතු වෙන්නේ නැති අපේ මාවනල්ලේ කරන හේතුනේම ධර්ම දානම පිනමයි මේ එහෙම ඊළඟ ඊට පස්සේ මේක පැය දෙකේ වැඩසටහන දවසක වැඩසටහනක් බවට පත් වුණා මේ කාලයත් එක්ක ඒ කියන්නේ ධර්ම දානයේ මේ කියන ආනිසංස විදිහට ඊට පස්සේ ඒක තමයි දෙවෙනි සම්දිස්ථානේ ඊට පස්සේ තුන්වෙනි සම්දිස්ථානේ විදිහට මේ අපේ කල්න මිතුරු මේ ඥානක මහත්මයා මේක දවස් 5 වැඩසටහනක් විදිහට කරන්න මාවනෙල්ලේ ආපු දවසට වැඩසටහන එතුමා සහභාගී වෙනු මේ එහෙම කරමු කියලා කිව්වා ඒ ධර්ම දානමේ ප්‍රතිඵලයක් යම් ධර්ම දානෙ දෙන්න කැමැත්තක් ඇති කරගෙන තමා මේ එක සිද්ධ කරේ. ඉතින් දැන් මේ ඒ අවුරුදු එතකොට දැන් ඒ ගමනට අවුරුදු 10කටත් වැඩි ඒ අවුරුදු 10 ඇතුළත හේතුඵල විදිහට ඉස්සරහට කියපු පවත් තමා මට නම් පේන්නේ. ඒ කියන්නේ එතුමාගේ නිවැරදි ත්‍රිපිටක ධර්මයට අපි ලංකරන් මේ අපේ කල්යාණ මිත්‍රයන් පිටසත් වැඩි වුණා එන්න මේ ඒකට අව ලොකු ආශිර්වාදයක් වුණා මෙතෙක් අපි සිදු කරපු ත්‍රිපිටක පූජා 60ක ආනිසංසයක් ඒකට එකතු වෙලා තියෙනවා ඒ හින්දා මේ එහෙම සිද්ධ වෙන්න එකම හේතුව මම හිතන්නේ නිවැරදි බුදුදහම පරිශීලනය කිරීමට අපිට පේන ඉඟි වශයෙන් තමයි මම ඒවා මට මේ පේන්නේ. ඒක හින්දා මේ අපි යන ගමන ගැන මට නම් කිසි සැකයක් නැහැ. මොකද අපි නොහිතන මානවලට මේ අරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ ධර්ම දානමේ කුසලයේ. දැන් මම සඳහන් කරන්න හේතුව මේ තවත් ධර්මද මෙහෙමම තව ඉදිරියට මේ ධර්ම දානයේ මේ හම්බෙන මුදල් වලින් ඒ කරන්නා වූ සියලු දේවල් වලින් මේ අපිට තව තවත් මේ වගේ උතුම් කල්යාණ මිත්‍ර ඥානංගයේ සුර ලැබිලා මේ හැක්තක් ඉක්මන නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හැකි වෙයි කියලා විශ්වාස කරනවා. එමෙන්න මේ අවුරුදු 10 තුළ මෙතුමා විසින් සිදු කරපු ධර්ම දානයන් අපි වෙත බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නැත්නම් ත්‍රිපිටක ධර්මයේ අහසයි පොළොවයි වගේ තිබ්බ කාලෙක දැන් ඒක අපි ළඟටම ප්‍රමාණිකෝලෝ කියනවා දෙන්න මේ අවුරුදු 11ක විතර කාලය තුළ දරපු උත්සාහය ඇසුනා වූ සියලු කුසලය ඒ වගේම ත්‍රිපිටක පූජා 60ක 84000 ධර්මස්කන්ධ 60ක වෙන ඒ කුසලය එතුමාට නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්න මෙතිනියට චම්පික සහ චතුරේ පුතාලස එතුමන්ලාගේ පිටින්දවරට මේ කුසලය අනුමෝදන් කරනවා මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන්නේ. ඉෂාන්ත මහත්මයා සමිර මහත්මයා විශේෂ සමිර මහත්මයා දිගට මේ අපේ වැඩ වලට සම්බන්ධ වෙලා ගොඩාක් අනුග්‍රහය දක්වලා මේ දවස්වල ලංකාවේ නැති ඒත් එහෙ ඉඳලා ගොඩාක් උදව් කරා මතක් කරමු අපි මැද්දේදී නිෂාන්ත මහත්මයා ගීසරේ වැඩසටහනට ආවා ඉතාලියේ ඉඳලා මේ වැඩසටහනට උදව් කරලා තියෙනවා ඉතින් අපි ඔක්කොටම මේ පහසුකම් සැලසන්න ලොකු අනුග්‍රහයක් දක්වන්නේ ඒක අපි මතක් කරමු පින්නේ වෙලාවේ ඒ අතරේ විශේෂයෙන් දැන් උගල ඔක්කොම කතා කරා මන්ට කතා වෙන විදිහ දුන්නේම නැහැ. මම පින් දෙන්න ඕනේ විශේෂයෙන් තින් අර
ඇතරම් සඳනිලකි වගේ කිසිීම ලොකු බලාපොරොත්තුව මොකුත් තිබුණන්නේ අපි මේ පටන් ගන්නවත් එම ධර්ම ප්‍රචාරය කරන්න එහෙම දේශනා කරන්න එහෙම මුකුත්ම අපේ අදටත් නෑ ඉතින් ඇතරම් කියලන එකම බලාපොරොත්තුවයි තියෙන්නේ පුළුවන්තරම් පිරිසක් බුදු හාමුදුරන්ට ලංකරන එක අපිට 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 කරන්න පුළුවන් ප්‍රමාණය එච්චරයි කියලා ඉතින් මට හිතෙන්නේ ඒ සඳහා ඉතින් අර ධර්මරත්නයට ලං කරන්න දැන් මෙතනදිත් ඔයගොල්ලෝ දකින්න තිචාන මහත්මයා කොළඹ ඉඳලා එතුමාගේ ත්‍රිපිටක පොත් වහන්සේලා මෙහෙට වැඩමවා මේ අපිට උපකාර පිණිස. ඉතින් අර ඒ වගේ ඒක තමයි අපේ දෛනික තිරච බලම ඒක ත්‍රිපිටකයේ පරිහරණය බෞද්ධයන්ගෙන් අඩුවේගෙන යන කාලෙක ඒක කොහොමද වැඩි කරන්න ඕනේ. ඒ කියන පරමාර්ථය තමයි තිබුණේ නැතුව කවුරුත් අපිට ලං කරගන්නවත් එහෙම ප්‍රශංසා අහන්නවත් එහෙම මොකුත් අදහසක් එදත් නැහැ අපේ ඇත්තම අදටත් අපිට නැහැ. කල්‍යාණ මිත්‍ර උපකාරයක් සම්බන්ධයක් ඉතුරුමයි තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරනවා. ඒ ප්‍රශංසා කොච්චර කරත් ඉතින් ස්තුතිවන්ත වෙන අතරෙම මතක් කරන්න ඕනේ ඒව මටත් බාධාවක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒකින්ද ගොඩක් ස්තුතියි. එනට අපේ අර මූලික පරමාර්ථය ආයෙ මතක් කරගන්න. එහෙනම් අපි ඉන්දිලා අවසන් කරමු. අපි මුළු කාලය තුළම දැන් ඇත්තටම පින්කම් අවසාන නැහැරුවන නිසා ඉදිරි අද රැත් හෙට උදෙත් අපි ප්‍රතිපත්ති පූජාවනට යෙදෙනවා. ඒවත් සිහි කරලා මුලින්නම්ම මෙතෙක් වෙලාම සීලය ආරක්ෂා කරපු ඒ සතුට ඒ පින මුලින් සිහි කරන්න. ඊළඟට සිහි කරමු සමාධි භාවනා ගොඩාක් සිද්ධ වුණා මේ කාලය ඇතුළත. ත්‍රිපිටක පූජාවක් පවා අපි සිද්ධ කළා. ඒ වගේම ධර්ම සාකච්ඡා මේ පින සිද්ධ කළා. තවත් ගොඩක් කල්යාණ මිත්‍රයින්ට අපි එකිනෙක උපකාර කරගත්තා. ඒ පිනත් සිහි කරමු. ඊට අමතරව විදර්ශනා භාවනා සිහි කරපු පිනත් සිහි කරමු. සිහි කරලා ඒ සියලුම පින් එලා ආනිසංස මතක් කරමු. මේ අග්‍රගන්න පින් සිද්ධ වුණේ කුඩා පින් නෙමෙයි, ඉතා විශාල අග්‍රගන්න මහත්ඵල මහානිසංස පින්. ඒ සඳහා බොහෝ කල් සැප සම්පත්ති උරුමයි සසර යන්න කැමති කෙනෙකුට. නමුත් හැමෝගෙම පරමාර්ථයක් තියෙනවා මේ සසර ගමන පුළුවන් ඉක්මනින් කෙටි කරගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ අවවාදයත් ඒකම නිසා. ඒ නිසා අපි හිතමු මේ ඒ සඳහා ලැබෙන්න තියෙන සියලුම ලෞකික සැප සම්පත් අපි සුදුසු අයට අනුමෝදන් කරනවා. ඒ අය ඒ සැප සම්පත් භුක්ති විඳිත්වා අපිට විමුක්ති සුව ඉතුරු වෙත්වා කියලා හිතලා පිමලින් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සිහි කරමු. ඒ දෙවියෝ අපි මේ කාලය තුළම ආරක්ෂා කළා, උදව් කළා. ඒ දෙවියන්ව සිහි කරලා අපි ඉන්දෙමු මුලින්. හිතමු මේ පින් දෙවියෝ සතුටින් අනුමෝදන් වෙලා. ඒ වගේ මේ සතුට වෙන දෙවියෝ බුද්ධ ශාසනය, බුද්ධ දේශනා, බුද්ධ ශ්‍රාවකීන් ආරක්ෂා කරත්වා කියලා හිතලා දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිදිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිදිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිදිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු අම්බරන්ති. සෙසු දෙවියෝ දැනුමතන්නත්වා අගිටනිත් දෙවිය සැමටම පින් දෙමු. ඒ අතරේ සසර ගමනදී අපි එක එක්කෙනාට දෙමව්පියෝ වෙලා ඥාතීන් වෙලා නොයෙකුත් භවයන්නේ උදව් කරපයි ඉන්නවා සසර යම් යම් තැන්වල. ඒ අයගේ ප්‍රාණකාරීම දැන් මතක් කරන්න මතක් කරලා හිතන්න අපි මේ කරපු අසහාය පින්කම් ඔක්කීම ඒ පුණ්‍යානිසංස ඒ අය ලබත්වා. ඒ අය බොහොම සතුට වෙලා අපි මේ දෙන පින් අනුමෝදන් වෙලා තමන් සතු කරගෙන තමන් ඉන්න භවයන් සූපත් කරගනිත්වා. ඒ වගේම සසරෙන් ඉක්මනට මිදෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න අපි දෙන මේ පින් එයට උදව් වේවා කියලා හිතලා අපි දැන් පින් දෙමු.
ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඊය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහෙළම යුතුයකමත් අද හොඳින් ඉෂ්ට කළා කියලා සතුට වෙන්න ඊළඟට සිහි කරමු. අනිකුත් කවර හෝ සත්වේ මේ පින් අනුමෝදන් වෙලා ඒ පුණ්‍ය නිසංස භුක්ති විඳින්න කැමතිලා ඒ අයද බොහොම සිත සතුටින් අපි දෙන මේ පින් අනුමෝදන් වෙත්වා කියලා එයටත් පින් දෙමු. ඊළඟට අපිට උදව් කරපු අයව ඔක්කොම මතක් කළා මේ කතාවල්වලදී ඒ නම් සිහි කරලා හිතමු ඒ අයට ඒ අයගේ දෙමාපිය ඥාතීන්ටත් ඒ වගේම පරම්පරාගත ඥාතීන්ටත් ඒ හැම දෙනාටම මේ කළා වූ උපකාරය ඒ පින හේතු වෙලා ඉදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. පමාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියලා ඒ වෙනුවෙන් හිතමු. විශේෂයෙන්ම බෞද්ධ පාර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයයි අභිධානුමැතිය ලබා දුන්නේ පකුලපති ස්වාමීන් වහන්සේ හැම දිනම සිහිපත් කරමු. ඒ හැම දිනම අපිට මහඟු උපකාරයක් කරේ. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් අපි තම තම හිතා ගමු. ඒ සියලු වේදිත සුඛ අන්නයට බෙදා දුන්නා මහත් වූ දානයක් සිදු කළා කියලා සතුට වෙන ගමන් හිතමු. මේ කලාව මුළු කුසල බලෙන් මේ සිතේ තියෙන නිවර්ණ ධර්ම මුළුමනින් ඉවත් වේවා. ආශ්‍රව ධර්මයන් ඉක්මනින් අඩු වෙලා සංයෝජන ධර්ම කැදී බිඳී ගිහිල්ලා මාර්ගඵල නිවන් අවබෝධය සසරින් මිදීම ඉක්මනින්ම සිදු වේවා කියලා තම තමන් ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. ඒ වගේම මම අතින් යන්තාක් පින් සිදු වුණා දේ සියල්ල ඔබ දන්ට අනුමෝදන් වේවා.